වැරටිය බල ප්‍රදේශයේ කොබේගනේ කොට්ටාසයට සම්බන්ධ IMR ඊරියගොල්ල මධ්‍යමහා විද්‍යාලයට 345 වෙනි සක්වල වැඩසටහන තුලින් අපි නිදහස් අධ්‍යාපනය ආයෝජනය කරලා තිබෙනවා. කිසිම බලයක්, කිසිම තනතුරක්, කිසිම රාජ්‍ය ප්‍රතිපාදනයක් නොමැති ඉදිරි අවස්ථාවකදී මේ පාසලේ දූ දරුවන්ගෙත්, ගුරු භවතුන්ගෙත්, දෙමව්පියන්ගෙත් ඉල්ලීම වන මේ IMR ඊරියගොල්ල මධ්‍යමහා විද්‍යාලයටත් දූ දරුවන් දහසක් වෙනුවෙන් අපි බස් රථයක් පරිත්‍යාග කරන්නට අදහස් කරා. අපේ රටේ මේ තියෙන අධ්‍යාපන ක්‍රමය, මට කමන්නේ කවුරු මොනවා හිතුවත්, මේ අධ්‍යාපන ක්‍රමයෙන් අපේ රටට ගොඩ එන්න බෑ. ශේෂ්ත්‍ර කිහිපයක් තිබෙනවා, ගැටලුවක් නැති. ඉංජිනේරු ශේෂ්ත්‍රය, වෛද්‍ය ශේෂ්ත්‍රය, අපේ ડોક્ટર වරුණත් ඉන්නවා, මම හිතන්නේ ගමෙන් බිහි වුණු වෛද්‍යවරයෙක්. තොරතුරු තාක්ෂණ ශේෂ්ත්‍රය, පරිගණක විද්‍යා ශේෂ්ත්‍රය, ඔය වගේ ශේෂ්ත්‍ර කිහිපයක් හැරුණකොට ඇත්ත කතා කරොත් අපේ උපාධි දහරින් විශාල ප්‍රමාණයක් බිහි වෙන්නේ කලා ශේෂ්ත්‍රයේ. අපේ අධ්‍යාපන ක්‍රමයේ ලොකු වෙනසක් වෙන්නට ඕන. රටේ තියෙනවා නිදහස් අධ්‍යාපනයේ පාසල් 10096ක්. මේ 10096ම අපි ස්මාර්ට් ස්කූල්ස් බවට පත් කරනවා. සුහුරු පාසල් බවට පත් කරනවා. අපි හැම පාසලක්ම තොරතුරු තාක්ෂණ පරිගණක විද්‍යා දැනුමෙන් සන්නද්ධ කරනවා, ශක්තිමත් කරනවා. ලොකු ලොක්කෝ ගිහිල්ලා රටවටේ ගිහිල්ලා කියනවා රටේ තොරතුරු තාක්ෂණ විප්ලවයක් කරනවායි කියලා. හැබැයි තවම බැරි වුණා තොරතුරු තාක්ෂණ විෂය අපේ රටේ ප්‍රාථමික අංශයට ලබා දෙන්න. අවශ්‍ය මානව සම්පත, භෞතික සම්පත ලබා දෙමින් අපි මේ පරිවර්තනය කරන්නට අදහස් කරනවා. ඒ වෙනස කළ යුතුමයි. දැන් මෑත කාලයේ ක්‍රියාත්මක වුණා ළඟම පාසල හොඳම පාසල. නරකයි කියලා කියන්නේ නැහැ, ඔක්කොම හොඳ වැඩ. ඒකත් හොඳයි. ඉසුරු පාසල් කියලා ව්‍යාපෘතියක් පහුගිය කාලේ ආරම්භ වුණා. නවෝද්‍යා පාසල් කියලා ආරම්භ වුණා. ඉතින් ආණ්ඩු වෙනස් වෙනකොට එක එක නම් ටික දාගෙන වෙනස් වෙනවා. හැබැයි මේ හැම එකම එක පොදු දෙයක් තිබුණා. මොකද්ද පොදු දෙය? ඔක්කොම පාසල් වලට ඉසුරුත් නැහැ, නවෝද්‍යත් නැහැ, ළඟම පාසල හොඳම පාසලත් නැහැ. තෝරන්න වෙනවා. මොකද්ද තෝරනකොට වෙන්නේ? කොටසක් ඇතුල් වෙනවා, තවත් කොටසක් හැලෙනවා. ස්මාර්ට් ස්කූල් සංකල්පය එහෙම කරන්නේ නැහැ. රටේ පාසල් 10096ම අපි ස්මාර්ට් ස්කූල්ස් බවට පත් කරනවා. දැන් බලන්න මේ ස්මාර්ට් සංකල්පය අතිශයින්ම වැදගත් වෙනවා මේ කොබෙයිගනේ, නිකවැරටි වැනි කොට්ටාසවල. මේ කොට්ටාසවල බහුතරයක් ජීවත් වෙන්නේ කෘෂිකර්මාන්තයෙන්. කෘෂිකර්මාන්තෙන් යැපෙන ජීවත් වෙන බහුතරය වන අලි මිනිස් ගැටුමට මුහුණ දෙනවා. ඒක කොබෙයිගනේත් එහෙමයි, කොටවෙහෙරත් එහෙමයි, රස්නායකපුරත් එහෙමයි, නිකවැරටියත් එහෙමයි. මේ ස්මාර්ට් සංකල්ප තුල හැකියාව තිබෙනවා එක පැත්තකින් කෘෂිකර්මාන්තය ස්මාර්ට් ඇග්‍රිකල්චර් හැටියට දියුණු කරන්න, නව තාක්ෂණයේ උපයෝගී කරගෙන, නව කෘෂි තාක්ෂණ ක්‍රමවේද උපයෝගී කරගෙන, තිබෙන සීමා සහිත භූමි භාගෙන් වැඩි ඵලදායක් ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා. ස්මාර්ට් ඇග්‍රිකල්චර්, සුහුරු කෘෂිකර්මාන්තය. තවත් පැත්තකින් සුහුරු තාක්ෂණ ක්‍රමවේද හරහා තමන්ගේ ගොවිබිමට වන අලින්ගෙන් සිදුවෙන හානි වළක්වාලන නව තාක්ෂණ ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමේ අද ලෝකේ ඕන තරම් නව නිර්මාණ තියෙනවා. අලුත් වැඩපිළිවෙළක් තිබෙනවා. ඒ වගේ අලුත් ක්‍රමවේදවලට යන්නට මේ ස්මාර්ට් අධ්‍යාපනය අතිශයින්ම වැදගත් වෙනවා. මගේ වාසිය, මගේ කැමැත්ත, මගේ ආසාව නිදහස් අධ්‍යාපනයේ පාසල් 10096
ඉගෙනුම ලබන 41 ලක්ෂයක් දූ දරුවන්ව ඉහළටම ඔසවා තැබීම. ගුණාත්මක භාවයෙන් ඉහළ අධ්‍යාපනයක් ලබා දීම. හොඳට මතක තියාගන්න. නිදහස් අධ්‍යාපනය ගැන කොච්චර කතා කරත් අද අධ්‍යාපනයේ බෙදීමක් තියෙනවා. අද නිකවරටියේ ජයන්ති විද්‍යාලයයි අගනුවර රාජකීය විද්‍යාලයයි එක හා සමානද? එනිසා අධ්‍යාපනයේ බෙදීමක් තියෙනවා. මේ බෙදීම අපි නැති කරන්නට ඕන. මේ බෙදීම නැති කරන්නට අපි රජයේ ප්‍රතිපාදන වලින් පමණක් නොවේ අලුත් ක්‍රමවේද හරහා දුෂ්කර පාසල්වලට ශේෂ්ත්‍රයේ තිබෙන අගහිඟතාවයන් වලින් පෙළෙන පාසල්වලට සමස්ත පාසල් පද්ධතියට අලුත් ක්‍රමවේද හරහා සම්පත් ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ පාසලේ දූ දරුවන් දහසක් ඉන්නවා. ඒ හැම දරුවෙක්ගෙන්ම මම ඉල්ලීමක් කරනවා, කරුණාකරලා ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න උනන්දු වෙන්න. අනාගතයේදී ඔබ උපාධිධාරියෙක් හැටියට, හොඳ උගතෙක් හැටියට ඉන්ටර්විව් යනකොට ඔබව ඉන්ටර්විව් කරන්නේ සිංහල භාෂාවෙනුත් නෙවෙයි, දමිළ භාෂාවෙනුත් නෙවෙයි, අපි මේ පාඩම් ඉගෙනගෙන ඉතිහාසයේ සිදුවුණු අඩුපාඩුකම් ටික ඉවත් කරගෙන ඉංග්‍රීසි භාෂා දැනුම ප්‍රගුණ කරන්නට කටයුතු කරන්නට ඕන. මම කියනවා ඒක තමයි සැබෑ දේශාභිමානය, සැබෑ දේශප්‍රේමීත්වය, සැබෑ දේශානුරාගය.